අනිවාර්යෙන් අදහවසත් අපි මේ සහල් ප්‍රශ්නෙට උත්තර හොයන්න සාකච්ඡාවක් ඇඳවලා තියෙනවා කෘෂිකර්ම ඇමතිවරයාත් අදාළ නිලධාරීන් සමග. ඉතාම කඩිනමින් අපි මේ තීරණය ගන්නවා. සහල්වල හිගයක් පවතිනවා. ඉතින් මේ සමහර කරුණු එළියට කිව්වහම ඒවට අදාළ සමහර සැලසුම් සකස් කරන්න සමහර අය බලන් ඉන්නවා. අපි ඒකට අදාළ සැලසුම් සියල්ල සකස් කරමින් තියෙනවා. අපි තීරණ අරගෙන ක්‍රියාත්මක කරනවා. ගොඩක් අයට දනගස්සන්න බැරි වෙච්ච මේ හාල් මාෆියාව 100%ක් නවත්තනවා කියන විශ්වාසය ජනතාවට දෙන්න පුළුවන්ද? අපේ රටේ මාෆියාවන් හැදුවේ අපේ රටේ දේශපාලන මාෆියාකාරයෝ. ජනතාවේ සියලු දෙනා මේ දේශපාලන වේදිකාවෙන් දේශපාලන භූමියෙන් අයින් කරලා තියෙනවා. ඒ නිසා දැන් හැමෝටම ව්‍යාපාර කරගන්න පුළුවන්. හැබැයි වගේ ජනතාව පීඩාවට පත් කරන්න බෑ. ඒ නිසා ව්‍යාපාරිකයෝ නේ අපේ රටේ. පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය දෙකම එකතු වෙලා අපි මේ රටේ ජනතාවට සේවා සපයන්න තියෙනවා. සමෙතෙක් කල් කවුරු හරි රාජ්‍ය බලයත් මුදල් බලයත් පාවිච්චි කරගෙන ඒ වගේ ජනතාව පීඩාවට පත් වෙන වැඩ කරා නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ ඒව කරන්න බැරි වෙයි. ඒ නිසා ජනතාවට සහන සලසන තමයි ආණ්ඩුවේ වගකීම. ඒ නිසා අප කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව, එයා ගොවියද පාරිභෝගිකයද, මේ සියලු දෙනා එක්ක මේ කටයුත්ත ඉස්සරහට කරගෙන තමයි අපි හදන්නේ. ඒ නිසා ව්‍යාපාරිකයන්ටත් තියෙන්නේ මේ තමන්ගේ ව්‍යාපාරය ව්‍යාපාරයක් ලෙස කරගෙන යන එක, ඒක ජනතාව පීඩාවට පත් නොවන එකක් බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා ගොවියක් පීඩාවට පත් වෙලා පාරිභෝගිකයෙක් පීඩාවට පත් වෙලා අතරමැදියෙක් විතරක් හැමදාම මේකෙන් ලාභ ලබනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙනුවට ගොවියටත් වඩා හොඳ හෙට දවසක් පාරිභෝගිකයටත් කරදරයක් නැතුව ජීවත් වෙන පුළුවන් වටපිටාවක් හදන එක තමයි රජයේ වගකීම. ඒ නිසා ඒ අතරමැද කාර්යභාරය කරන ව්‍යාපාරිකයටත් සාධාරණ ලාභයක් ලැබමින් ඔහුගේ ව්‍යාපාරත් කරගෙන යන ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම නොවන අයට අපිට සිද්ධ වෙයි රජයක් හැටියට ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න.